ආයුබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ හරිඳුඩක් ෂෝ YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා එදිනෙදා ගොඩක් වෙලාවට වැඩිපුර ෆෝන් එක පාවිච්චි කරනවා නම් ඔයාට ගොඩක්ම වැදගත් වෙන සෙටින් කිහිපයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක හරහා WhatsApp එකේ තව කෙනෙක් મેસેජ් එකක් වෙලා ඩිලීට් කරොත් කිසිම ඇප් එකක් නැතුව කොහොමද මේ મેસેජ් එක ආයේ අපි බලන්නේ? ඒ වගේම Google Chrome එකට අමතරව තවත් සර්ච් එන්ජින් එකකින් කොහොමද අපිට යන්න බැරි වෙබ්සයිට් වලට අපි යන්නේ? මෙන්න මේ වගේ ගොඩක් දේවල් ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ නිසා වීඩියෝත් එක දිගටම ඉන්න, මේ වීඩියෝ හොඳයි කියලා හිතුණොත් ලයික් කරන්න, ඒ වගේම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, තවත් යාළුවෝ අතරේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. තවමත් හරිඳුඩක් ෂෝ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. notification bell icon එක ඕල් කරගත්තොත් වීඩියෝ දාපු ගමන්ම notification bell icon එක ඕල් කරගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් notification පණිවිඩයක් ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් වීඩියෝ එකට යන්න. පළවෙනියටම කතා කරන්න යන්නේ ඔයා හිතන්න ඔයාට තව කෙනෙක් WhatsApp හරහා, එහෙම නැත්නම් Imo හරහා, Viber හරහා, එහෙම නැත්නම් message කරන මොක් හරි application එකක් site එකක් හරහා ඔයාට තව කෙනෙක් YouTube video එකක, එහෙම නැත්නම් මොක් හරි link එකක් එවනවා, YouTube එකේ link එකක් එවනවා. ඒ link එක ඔයා touch කරාට පස්සේ ඒ link එක YouTube app එක හරහා නෙමෙයි open වෙන්නේ, Google Chrome එක හරහා ගිහිල්ලා එතනින් YouTube එකට එතනින් තමයි YouTube open වෙන්නේ. ඉතින් ඒක ඔයාට ලොකු කරදරයක්, එහෙම නැත්නම් ඔයාගේ phone එකේ data වැඩියෙන් කැපෙනවා. ඉතින් මේක ඔයාට හදා ගන්න ඕන වෙලා ඇති. ඉතින් මේක හදා ගන්න විදිහ ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් හරිම සරලයි, ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් back වෙලා ඔයාගේ phone එකේ setting app එක මේ විදිහට open කර ගන්න ඕනේ. setting app එක open කරගෙන ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී app කියලා තියෙනවා. ඉතින් එහෙම නැත්නම් app manager, එහෙම නැත්නම් මොකක් හරි application වලට යන්න පුළුවන්. ඔයාගේ phone එකේ තියෙන සියලුම application මෙන්න මෙතන, මෙන්න මේක හරහා ඔයාට run කරන්න, මෙන්න මෙතනින් disable කරන්න, මෙන්න මේ application හරහා පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ app කියන තැනට ගිහිල්ලා ඔයාලා මෙතනින් තෝරගන්න ඕන YouTube කියන app එක. ඉතින් මේ විදිහට පල්ලෙහාට යද්දී ඔයාලා YouTube කියන app එක බලා ගන්න පුළුවන්. YouTube app එක ඔයා මේ විදිහට තෝරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් set as default කියලා, මෙන්න මේ විදිහ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මෙතන touch කරගන්න ඕනේ. එතන touch කරගත්තට පස්සේ open supported link කියලා මෙන්න මේ විදිහ එකක් බලා ගන්න පුළුවන්. එතන ඔයා touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන, ඉතින් ඔයාලා එතන touch කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ in other app කියලා. ඒ කියන්නේ ඔයාගේ phone එකේ තව කෙනෙක් එවන link එකක් ඔයා touch කරාට පස්සේ ඒ link එක open වෙන්නේ Google Chrome හරහා නම් ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ in other app කියන එක. ඉතින් ඔයාට කෙලින්ම YouTube app එක හරහා ඒ link එක open කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ in this app කියන මෙන්න මෙතන උඩින්ම තියෙන එක උඩ touch කරන එක. ඊට පස්සේ ඔයාලට මම ආයෙත් අර link එක touch කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට මම ආයෙත් අර link එක touch කරන්න, මෙන්න මේ විදිහට link එක උඩ touch කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් YouTube app එක හරහා මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එක, ඒ link එක run වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින්ම කිව්වා තව කෙනෙක් WhatsApp හරහා එවන મેસેජ් එකක් ඩිලීට් කරොත් කිසිම app එකක් නැතුව මේ મેસેජ් එක බලන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා මේකෙදි එකටම මේ සෙටින් එක හදාගෙන තියෙන්න ඕනේ. ඔයාලට මේ મેસેජ් බලන්න නම් ඔයාලා මේ ෆෝන් එකේ සෙටින් එක හදාගෙන තියාගන්න ඕනේ. ඉතින් ඔයාලා මේක හදාගන්න කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින් app එකට මෙන්න මේ විදිහට යන්න. සෙටින් වලට ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් notification කියලා මෙන්න මේ විදිහ එකක් බලා ගන්න පුළුවන්. එතනට ඔයා යන්න ඕනේ. එතනට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි advanced setting, එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ එකක් බලා ගන්න පුළුවන්. other setting, මේ වගේ මොකක් හරි option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඇඩ්වාන්ස් සෙටින් කියන එක හැමෝගෙම තියෙනවා. ඇඩ්වාන්ස් සෙටින් කියන තැනට ගියාට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් notification history කියලා. ටච් කරගත්තට පස්සේ හැමෝගෙම මෙන්න මේ විදිහේ මෙන්න මේ ටික් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඉතින් මේ ටික් එක ඔන් කරගන්න ඕනේ. ඒ ටික් එක ඔන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහකට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට මේක කරලා පෙන්නන්නම්. WhatsApp එකට ගිහිල්ලා
හරි මම මේ විදිහේ WhatsApp එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් දාලා ඒ මැසේජ් එක ඩිලීට් කරනවා මෙන්න මේ විදිහට ඒ මැසේජ් එක දානවා මැසේජ් එක දාලා ඉවරලා මම මේ විදිහට මැසේජ් එක ඩිලීට් කරනවා හරි මම මැසේජ් එක ඩිලීට් කරගත්තා ඊට පස්සේ මම මේ විදිහට ආයෙත් අර මෙන්න මෙතන සෙටින් වලට ගිහිල්ලා notification කියන තැනට යන්න ඕනේ notification කියන තැනට ගිහිල්ලා advanced setting වලට යන්න එතෙන්ට ගිහිල්ලා notification history යන්න එතෙන්ට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට WhatsApp කියලා notification 8ක් ඇවිල්ලා තියෙනවා කියලා මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ message එක බලන්න ඕන මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් යටට ඊතලයක් වගේ තියෙනවා එතෙන්ට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ message එක අපි delete කරව මැසේජ් එක මේ විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේක ගොඩක් වැදගත් වෙන සෙටින් එකක්. ඉතින් ඕනම කෙනෙක්ට හොර බොරු කරන්න හැකියාවක් නැහැ. මෙන්න මේකෙන් අපිට ක්ලාවක බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ මැසේජ් එක දාලා ඩිලීට් කරලා පැය 24ක කාලයක් තුල අපිට මෙන්න මේක බලන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට බලන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකක් මතක් කරනවා. ඉතින් පැය 24ක කාලයක් තුල තමයි මේක බලන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මෙතන notification history කියන තැන මෙන්න මේ ටික් එක ඔන් කරගෙන තියාගන්න ඕනේ. ඉතින් ඒක ඕෆ් වෙලා තිබ්බොත් ඔයාලට මෙන්න මේ විදිහට notification බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේකත් ගොඩක් වැදගත් වෙන සෙටින් එකක් වෙයි කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ සෙටින් එක ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා නම් ඒ වගේම කලින් කතා කරපු එකත් වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. මෙන්නියට කතා කරන්න යන සෙටින් එක තමයි ගොඩක්ම වැදගත් වෙන සෙටින් එක. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය විවිධ වෙබ්සයිට් වලට යනවා. ඉතින් ඒ වෙබ්සයිට් වලට දැන් Google හරහා යන්න හැකියාවක් නැහැ අලුතෙන් ආපු ප්‍රයිවසි අප්ඩේට් එක. ඉතින් මෙන්න මේකට සුදුසුම සර්ච් එන්ජින් එකක් මෙන්න මේ Google හරහාම අපිට යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකේ දිවා කරන්න ඕනේ මේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් ඒ සර්ච් එන්ජින් එකට යන්න නම් ඔයාලා Google හරහා ඒ සර්ච් එන්ජින් එකට මාරු වෙන්න ඕනේ. ඉතින් මේකේදී ඔයාලා ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා කරන්න ඕනේ වාගේ ෆෝන් එකේ තියෙන Google Chrome එක එහෙම නැත්නම් Google එකට ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන දකුණු පැත්තේ උඩින් තියෙන ඩොට් තුන ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් යටින්ම තියෙනවා සෙටින් කියලා එකක්. මෙන්න මෙතන සෙටින් වලට යන්න ඕනේ. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් සර්ච් එන්ජින් කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් සර්ච් එන්ජින් කිහිපයක්ම මෙතනදී බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී ඩග් ඩග් ගෝ කියලා මෙන්න මේ විදිහ සර්ච් එන්ජින් එකක් බලා ගන්න පුළුවන් හතරවෙනියට තියෙනවා. මෙන්න මෙතන ඔයා ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ Google කියන සර්ච් එන්ජින් එකෙන් ඩග් ඩග් ගෝ කියන සර්ච් එන්ජින් එකට මාරු වෙන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ඊතලේ ටච් කරලා මෙන්න මෙතනින් බැක් වෙලා මෙන්න මෙතන උඩින් බලා ගන්න පුළුවන් සර්ච් කරන්න සර්ච් කරන තැනක් තියෙනවා. මෙන්න මෙතන ගිහිල්ලා මොකක් හරි අකුරු ටිකක් මේ විදිහට ගහලා සර්ච් කරගන්න ඕනේ. එතන සර්ච් කරගත්තට පස්සේ Google වගේම මෙතනදී අපිට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් ඉන්ටර්ෆේස් එක Google වලට සමාන ඉන්ටර්ෆේස් එකක්. ඉතින් අපිට යන්න අවශ්‍ය වෙබ්සයිට් වලට යන්න නම් අපිට කරන්න තියෙන්නේ මෙතන වම් පැත්තේ උඩින් තියෙන තැනට ගියාට පස්සේ මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් ප්‍රයිවට් සර්ච් කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන ප්‍රයිවට් සර්ච් කියන තැනට ගියාට පස්සේ ඔයාට අවශ්‍ය දේවල් මෙන්න මෙතන සර්ච් කරලා ඒ දේවල් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මෙන්න මේක අර ගොඩක් වෙලාවට Google වලම ඉන්න අයට ගොඩක් වෙලාවට මෙන්න මේකත් වැදගත් වෙයි. දැන් Google හරහා යන්න බැරි දේවල් වලට මෙන්න මේ සර්ච් එන්ජින් එක හරහා යන්න හැකියාවක් ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් මම කතා කරපු දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා දැනගෙන ඉන්නේ නැතුව ඒවත් දැනගන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් දැනගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්න, තවත් යාළුව අතරේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඉතින් channel එකට පොඩි support එකක් දෙන්න, ඉතින් ෂෙයා කරලා subscribe කරලා ඒ වගේම ඔයාගේ අදහස පහලින් comment එකක් දෙන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝකින් ඉක්මනටම හමු වෙමු. සුබ දවසක් හැමෝටම.